ඊළඟට තියෙන්නේ play button එක මත ක්ලික් කරන අවස්ථාව සඳහා කෝඩ් එක නිර්මාණය කරගන්න. මම මෙතන components වලින් button play මත ක්ලික් කරලා when button play click code block එකක් මෙතනට drag කරනවා. නැවත variables මත ක්ලික් කරලා set app variable name to code block එකක් මෙතනට drag කරනවා. මෙතන තියෙන ඊතලයේ උඩ ක්ලික් කරලා variable එකේ නම සඳහා app variable secret word select කරනවා. ඊළඟට මම text input word මත ක්ලික් කරලා text input words text code block එකක් මෙතනට සම්බන්ධ කරනවා. දැන් text input word කියන text input එකේ තියෙන text එක secret word කියන variable එක තුල assign කරගන්නවා. මේ විදිහටම text input hint තුල තියෙන text එක hint variable එකේ assign කරගමු. මට මේ සඳහාත් මේ විදිහම code block එකක් අවශ්‍ය වෙන නිසා මම මේ code block එක duplicate කරගන්නවා. Duplicate වුණු code block එක මේ විදිහට අළු පාටින් display වෙනවා. මේක මට කලින් නිර්මාණය කරගත්තු code block එකෙන් පහළට drag කරනවා. දැන් මෙතන variable එක app variable hint විදිහටත් text input එක text input hint විදිහටත් වෙනස් කරගමු. දැන් අපි type කරන word එක secret word variable එකේ assign කරගෙන තියෙනවා. අපි ඊළඟට බලමු මේ word එකේ තියෙන අකුරු ගණන බිංදුවත් 10ත් අතර නම් game screen එක display කරන්න ඕනේ. නැත්තම් length should be 10 letters කියලා alert එකක් display වෙන්න ඕනේ. Control group එකේ තියෙන if do else code block එකක් මෙතනට drag කරනවා. මෙතන condition එක සඳහා logic වල තියෙන සමාන ලකුණ සහිත code block එකක් drag කරනවා. ඒත් අපි condition එකට අවශ්‍ය වෙන්නේ සමාන ලකුණද? නෑ. මම කලින් කිව්වේ බිංදුවත් 10ත් අතද කියලා. එහෙනම් 10ට කුඩා හෝ සමාන වෙන්න ඕනේ. අපි මේ සමාන ලකුණ ළඟ තියෙන ඊතලයේ උඩ ක්ලික් කරලා මෙතනින් කුඩා හෝ සමානයි ලකුණ සිලෙක්ට් කරමු. දැන් හරි. කුඩා හෝ සමානයි ලකුණෙන් වම් පැත්තට text වල තියෙන length of code block එකක් drag කරනවා. දැන් අපි check කරන්න අවශ්‍ය වෙන්නේ secret word variable එකේ අකුරු ගණන. ඒ කියන්නේ length එක ඒ නිසා මම variables click කරලා app variable secret word code block එකක් මේ length of code block එකට සම්බන්ධ කරගන්න. කුඩා හෝ සමානයි ලකුණෙන් දකුණු පැත්තට math වල තියෙන බිංදුව සහිත code block එකක් drag කරලා අගේ විදිහට 10 ලබා දෙමු. හරි. දැන් මේ condition එක true වුණොත් game screen එක display වෙන්න ඕනේ. අපි control group එකේ තියෙන navigate to code block එකක් මෙතනට drag කරලා screen එක game screen විදිහට වෙනස් කරගමු. ඊළඟට condition එක false වුණොත් length should be 10 letters කියලා alert එකක් display වෙන්න ඕනේ. මේ සඳහා අපි අලුතෙන් text එකක් display කරන්න අවශ්‍ය නැහැ. Screen එක design කරගන්න alert එකක් add කරගත්ත ඔයාලට මතක ඇති. ඒ alert එකේ message එක විදිහට අපි මෙතනදී display කරන්න අවශ්‍ය length should be 10 letters කියන text එක ලබා දුන්නා. එහෙනම් මෙතනදී ඒ alert එක call කරා නම් හරි. Components වල තියෙන alert 1 click කරලා call alert once show code block එක මේ if code block එකේ else කොටස තුලට drag කරගන්න. හරි. අපි දැන් home screen එක සඳහා code එක නිර්මාණය කරගෙන අවසන්. අපි මෙතන තියෙන live test button එක click කරලා බලමු. මේ විදිහට home screen එක display වෙනවා. අපිට පුළුවන් මේ text input තුල hint එක සහ word එක type කරන්න. මම hint එක සඳහා name කියලා ලබා දීලා word එක සඳහා අබේ වික්‍රම කියලා type කරනවා. දැන් play button එක click කරලා බලමු. Length should be 10 letters කියලා error එකක් display වෙනවා. මම මේ confirm button එක මත click කරනවා. බලන්න මේ අපේ වික්‍රම කියන වචන එකේ අකුර කීයක් තියෙනවද කියලා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. අකුර 12ක් තියෙනවා. අකුරු ගණන 10ට වැඩි නිසා error එකක් display වුණා. මම දැන් මේ අපේ වික්‍රම කියන word එක ඉවත් කරලා මෙතන කසුන් කියලා type කරනවා. අකුරු 5. මේ word එකේ තියෙන්නේ. දැන්
play button එක click කරමු. දැන් හරි. Word එකේ අකුරු 10ට අඩු නිසා game screen එක display වුණා. මම දැන් මේ close button එක click කරලා නැවත design tab එකට යනවා.